හැන්සාට් වාර්තාවද කතානායකතුමා තමන්ට ඕන කරන විදියට හදාගන්නවා. ඊනියා කතානායකතුමා හැන්සාට් වාර්තාව හදාගන්නවා විතරක් නෙවෙයි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල කෙලෙසනවා. ඔබ කවුරුත් දන්නවා මේගොල්ලෝ වර්තමාන අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට මුදල් වියදම් කරන්න බලයක් නැහැ කියලා විදිය යෝජනා බාර දීලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තියට අනුව එවැනි යෝජනාවක් ගේන්න පුළුවන් ඇමතිවරයෙකුට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතුව පමණයි. මන්ත්‍රීවරයෙකුට කවර තත්ත්වයක් යටතේවත් ගේන්න බෑ. ඒ නිසා ව්‍යවස්ථාවත් නොසලකා හැරලා මේගොල්ලෝ වැඩ කරනවා. එමගින් පේනවා මේ යම්කිසි විදේශ බලවේගවල උවමනාව අනුව මේ රට අස්ථාවර හා අරාජික කරන්න ඉතාමතාම ගෙන යන සැලසුමක කොටස්කාරයෙක් බවට කරු ජයසූරිය ඊනියා කතානායකවරයා පත් වෙලා තිබෙනවා. දැන් මේ අය ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මොකද? දැන් ඔබතුමාලා දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අවුරුදු 3 මාරක් ආණ්ඩු කළා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ විවිධ අනපන සම්මත කරගත්තා. විවිධ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගත්තා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක තියෙන ලක්ෂණ 90% සිද්ධ වුණේ. ඒකාබද්ධ විපක්ෂයේ අපි 50කට වැඩි සංඛ්‍යාවක් මුල් කාලයේදී විරුද්ධ පක්ෂයට වෙලා අපේ අයිතිවාසිකම් ඉල්ලුවා. ඒ වෙලාවේ කරු ජයසූරිය මහත්තයා ඊනියා කතානායකතුමාගේ සද්දෙන්වත් අඩු ගානේ ඒ මතයට ඇහුම්කන් දෙන්න පුළුවන්කම තිබ්බද? ඒ විපක්ෂයේ 16 දෙනෙකුගේ කණ්ඩායමකට විපක්ෂ නායකම දුන්නේ සද්දෙන් ඡන්ද විමසලද? 6 දෙනෙකුගේ කණ්ඩායමට විපක්ෂ සංවිධායකකම ලැබෙන පරිදි පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරීත්වයේ තමන්ට ඕන පරිදි හැඩගැන්වුවේ හරිගැස්සුවේ ඒ මොන ප්‍රජාතන්ත්‍රවාදයට අනුවද? එදා ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනේ අර්ථය කරු ජයසූරිය මහත්තයා දැනගෙන හිටියේ නැද්ද? අපි ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ස්වාධීන වුණයි කියන ලිපියක් බාර දුන්නා. ඊට පස්සේ අපිව වෙනම කණ්ඩායමක් හැටියට පිළිගන්න කියන ඉල්ලීමක් කළා. ඒත් එදා ඔය ප්‍රජාතන්ත්‍රවාදී ඊනියා කතානායකවරයාට ඒක තේරුම් ගන්න ශක්තියක් තිබෙත් නෑ, ඥානයක් තිබෙත් නෑ. එදා අපි කිව්වා මේක සෙටප් පාර්ලිමේන්තුවක්. ආණ්ඩුවේ ඉන්නවා ආණ්ඩුවට ඕන අය විරුද්ධ පක්ෂයේ තනතුරු වලට දාගෙන තියෙනවා. අද රනිල් වික්‍රමසිංහගේ පට්ටම ගැලවුණාට පස්සේ හොඳට පේන්න පටන් අරන් තියෙනවා ඒ විපක්ෂ නායක, ඒ විපක්ෂ සංවිධායක, ඒ තිබිච්ච ආණ්ඩුවේ උදවිය අද එක පෙළට එක අරමුණකට අනුව කටයුතු කරනවා. අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැති තනතුර නැති වුණාම එකට එකතු වුණේ මේ කට්ටිය. එදත් නොපෙනුනාට එකට එකතු වෙලා තමයි විපක්ෂයේ දගෙන මේගොල්ලෝ ඒගොල්ලෝගේ වැඩේ කළා. මෙහෙට ඕන විදියට මේගොල්ලෝ ඒගොල්ලොත් එක්ක අවබෝධයෙන් මෙහි වැඩේ කළා.